विवाह वीमेंट सिरिना ओबटर अपें उपदेश दहाया सांसारिक प्रेमे सांसारिकत प्रेमे मंग ओयाव पतागे नावे ओतागे ने आनने बहु आदर कतावल सांसारिक प्रेमे गेन पेरा आत्मवल सिट पतागे नापु आदर या केन किया वेनवा मेही सक्त्याक तिबेद प्रेमे मिनिसाट लबुन दिव्वे में तिलेने आप बव सलकेनवा කෙනෙකුට ප්‍රේම කිරීමට නම් ප්‍රේම කරන්නාගේ හදවතේ ලතෙන් බව ප්‍රේමණීය බව ආදර හැඟීම් තිබිය යුතු වෙනවා මේ මිහිපිට ජීවය පවතින්නේ මෙකී ප්‍රේමය නිසා බව අවවාදිතයි මිනිසා පමණක් නොව සතා සිව්පාවා සහ ගහකොළ පවා ආදරය කරන බව නූතන විද්‍යාව විසින් සනාථ කර තිබෙනවා සැබෑ ප්‍රේමය උත්තරීතරයි උත්තරීතර ප්‍රේමයට අවනත නොවන කිසිවක් මේ ලෝකේ තිබිය නොහැක प्रेमे नम रागें तोर संद एलियसे अचिंत्याय पारिशुद्याय सुरम्याय लोके अति शक्तिमात्म बैंदीम आदर्याय एय अन किसी वकटात समकलनु हैकी लोके सिदुवन सैम द्याक्म वागे सिदुवेन्ने आदर्य प्रेमे निसाय मेकी नोकी विविधाकारे प्रेमे आदर्य गेन चिंतकयन दार्शनिकयन वितरक नेवे सामान्य मिनिसा दक्वाम अर्थकथनय कर तेनवा එතකොට ආත්මගත ආදරයක් තියෙන්න පුළුවන්ද අපිට කෙනෙක් මුණ ගැහුනහම මීට පෙර මුණ ගැසී ඇති වගේ කුළුපග හැඟීමක් දැනෙන්නේ ඇයි කවදා හෝ දැක ඇති කොහේදී හෝ මුණ ගැසී ඇති ඇසුරු කරා ඇති වගේ හැඟීමක් දැනෙන්නේ ඇයි ඒකට හේතුව තමයි අපේ ශරීරයේ රසායනයක් තියෙනවා ඒකට කියන්නේ ජීව රසායනය කියලා එහෙම නැත්නම් බොඩි කෙමිස්ට්‍රි මේට අමතරව අපේ මොළේත් රසායනයක් තියෙනවා ඒකට කියන්නේ චිත්ත රසායනය කියලා මයින්ඩ් කෙමිස්ට්‍රි මේ වගේම ශාරීරිය සහ මොළේ කාන්දම් ගතියක් තියෙනවා අපි හැමෝම එකිනෙකට ආකර්ෂණය වෙන්නේ මේකී කාන්දම් ගතිය නිසායි අපි ශාරීරියේ රස මහලාවක් වේදෙන බව ඔයා දැනටමත් දන්නව ඇති ඒකට කියන්නේ ඕරාව එහෙම නැත්නම් ප්‍රභාව කියලා මේක අපිට පියවි ඇසට පේන්නේ නැති වුණත් සමහරු හරිම ප්‍රසන්න වෙන්න හේතුව මෙන්න මේ ඕරා එක නිසා මේ මැනීම සඳහා දැන් උපකරණ බොහෝමයක් ලෝකෙ නිර්මාණය කරලා තියෙනවා ගැහණු පිරිමි දෙවර්ගය අතර කොහොමත් ආකර්ෂණයක් තියෙන නිසා මොහොතකට අපි ඒ දේ අමතක කරමු නිකමට හිතන්නකෝ අපිට තමන්ගේ වර්ගයේ කෙනෙක් ඒ කියන්නේ සමාන ලිංගිකයෙක් හමු වුණාම සමහරු අපේ මනසේ පහසුවක් ඇති කරනවා ඒත් තවත් සමහරු අපිට නුරුස්සන ගතියක් එහෙම නැත්නම් අප්‍රසන්න ගතියක් ඇති කරනවා මෙය හමු වී කතා බහ කිරීමෙන් නොවේ සමහර විට ඈත දුර තියා දුටු පමණින්ද මේ හැඟීම ඇතිවෙන්න පුළුවන් ඒකට හේතුව තමයි අර මං කලින් කිව්ව ශාරීරිය සහ මනසේ ඇතිවන රසායනය සහ චුම්බකත්වය නිසා ආත්මගත ආදරය ගැන බුදුන් වහන්සේ තා පැහැදිලිව දේශනා කරලා තියෙනවා පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතෙන්වා මේ අර්ථය තමයි පෙර ආත්ම භාවයේදී එකට වාසය කිරීම මේ ආත්ම භාවයේදී ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි උපකාරයක් කිරීම නිසා අන් කෙනා ළඟ ප්‍රසාදයක් ප්‍රියමනාප භාවයක් හිතවත්කමක් ඇතිවීම මෙය ධනාත්මකව ආදරයකට පෙරලනවා මේ වගේ ආදර බැඳීම් දීර්ඝ කාලයක් පවතිනවා මේ කිසියම් රාගික සිතුවිල්ලක් නිසා ඇතිවන ආදරයක් නොවේ එවන් රාගාධික සිතුවිලි නිසා පමණක් හටගන්න ආදර සම්බදතා తాවකාලිකව බිඳ වැටෙනවා. ඒකට හේතුව රාගය සම්භෝගයෙන් කෙලවර වීම සහ එකී සම්භෝගයේ අවසන් වූ වහාම අදාළ අවශ්‍යතාවය සපිරෙන නිසා බැඳීම අවසන් වීමයි. සංසාරිකව බැඳෙන ආදර සිතුවිල්ල නිසා අනෙක් කෙනා තුලත් ඔබ ගැන નિરાයාසයෙන් ආදරයක් ජනිත වෙනවා. නමුත් අලුතින් ඇති වූ ආදර සිතුවිල්ලක් ඔබගේ කැපකිරීම මත කාලයක් ගත වීමෙන් පසුව එම ආදර හැඟීම ශක්තිමත් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ දුතුමතින් ආදරයෙන් බැඳුනත් ආදරයේ ගොඩනගින්න සාධාරණ කාලයකට ඉඩ දෙන්න කියලා. විවාහයට හදිස්සි නොවන්න කියන්නේත් අන්න ඒ නිසයි. මේකේ ආත්මගත සංසාරික බැඳීම් ගැන බුදුන් වහන්සේගේ අපූර්ව උදාහරණ දෙකක් මම මතක් කරන්නම්. සිදුහත් කුමරු සහ යශෝදරාවන්ගේ සංසාරික ප්‍රේමය බුදුවන ආත්මය දක්වා නිකලැල්ව නොවෙනස්ව පැවතුණා. බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් පුරයට වැඩි මුල්ම අවස්ථාවේ යශෝදරාවන් බුදුන් වහන්සේ හමුවට නොපෙනියත් එම අවස්ථාවේ උන්වහන්සේ යශෝදරාවන් ළඟට වැඩියේ සාර අසංක කල්ප ලක්ෂයක් පාරමිතා පුරමින් පැමිණි ගමනේදී අත්වලක් වූ යශෝදරාවන්ට ගෞරවයක් වශයෙන්. එහිදී බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කළ බවත්
ගත් බුදු චරිතය මනාව සඳහන් වෙනවා. මේට අමතරව බුදුන් වහන්සේ ශ්‍රාවකයන් සඳහා විවිධ තනතුරු ප්‍රදානය කරන අවස්ථාවේ විශ්වාසී කතායති උපාසක උපාසිකා යුවළ යනුවෙන් තනතුරක් පිරිනැමුවා. ඒ නකුල මාතා නකුල පිතා යන දෙපළටයි. මේ දෙදෙනා විවාහ වූ දින පටන් මනසින්වත් වෙන කෙනෙකු නොපැතුවා. ජීවිතේ කවදාවත් උඹ නොදකින් කියා වචනයක්වත් නොවේ මනසින්වත් නොපැතුව බවයි සඳහන් වෙන්නේ. මේ නිසා මේ දෙනා ජීවිත කාලයේදීම ඕනෝන් දකින්නට ඇසුරු කරන්නට සහ පරලෝවේදීත් ඕනෝන් දකින්නට කැමති වූ දෙපළක් බවයි සඳහන් වෙන්නේ. මෙලෙස සිත කය පාලනය කරගන්නට කොතරම් සංගමයක් එවැගේම දෙදෙනා අතර කොතරම් ආදරයක් තිබිය යුතුද මෙහිදී බුදුන් වහන්සේ දේශනා කළේ මෙසේ වීමට නම් දෙදෙනා තුලම සම ශ්‍රද්ධා සම සීල සමාචාර සම ප්‍රඥා ගුණ තිබිය යුතු බවයි අමුසැමියන් එකිනෙක හඳුනාගෙන යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු බවත් බුදුන් වහන්සේ වදාළා සැමියා බිරිඳට ඉටු කළ යුතු යුතුකම් පහ අංක 1 කරු කිරීම අංක 2 අවමන් නොකිරීම අංක 3 බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් වෙත නොයෑම අංක 4 නිවසේ වගකීම් පැවරීම අංක 5 ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය ලබා දීම ඒ වගේමයි බිරිඳ විසින් ඉටු කළ යුතු යුතුකම් පහකුත් තියෙනවා ඒ තමයි අංක 1 නිවසේ කටයුතු මැනවින් සංවිධානය කිරීම අංක 2 සැමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීම අංක 3 අන්පුෂයන් වෙත නොයෑම අංක 4 සැමියාගේ ධනය ආරක්ෂා කිරීම අංක 5 සියලු කටයුතු වලට දක්ෂව අනලස්ව යෙදීම මෙහෙම අයනම් අද කාලේ කෙසේනම් සිතන්නද ඔබට සිතුනාද සැක නැත එතකොට ප්‍රේමණීය ප්‍රාර්ථනා අමරණීයද දෙදෙනුගේ ප්‍රාර්ථනා වංකනම් එකී ආදරේ මතු ආත්ම භාවයන්ටද යා හැකි හැබැයි සංසාරික ආදරේ පවා අතරමඟදී මගහැරුණ අවස්ථා අහන්නට දකින්නට ඕනි තරම් ලැබෙනවා කෙසේ හෝ ඔබේ පෙම්වතා පෙම්වතියට බිරිඳට සැමියාට අවංකව ආදරේ කරන අතිශය ප්‍රේමණීය යුවලක්සේ ජීවිතය ගෙවන්න හැම මොහොතකදීම උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතයේ හමු වූ දරුණුම තරහකාරයෝ දෙදෙනා පෙම්වතා පෙම්වතිය එහෙම නැත්නම් බිරිඳ සැමිය නොකර ගන්න. ඔබටත් නොවෙන සදාකාලික ප්‍රේමයක් හමු වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් සුන්දර දිව්‍යමය ආදරයකට ලියර් එක්ස් ඇන්ඩ් වයි හදවතින්ම සුබ පතනවා. ඉතින් තවදුරටත් මේ වගේ වටිනා වීඩියෝ එකක් තුළින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න කැමති නම් දැම්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් සංසාරික ප්‍රේමය එහෙම නැත්නම් ආත්මගත ප්‍රේමය ගැන ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? හරි. ඒ ගැන ඔයාට දැනෙන හැඟීම මට කියන්න පහලින් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. හරි ගිහින් ගන්න. ඔයාලා හැමදෙනාම ගොඩාක් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. මම ටියර් එක්ස්.